Honorable Charita Herath had questioned why I should be in parliament. Very clear in Article 32. මෙන්න සර් මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. That the president can come to parliament and now once in 3 months. And now I have every power and privilege other than a vote. මම එකක් කියන්න ඕනේ අපි අපි මෙතන අපේ බලය තියා ගන්නවද නැද්ද? ජනතාවට පරමාධිපත්‍යය තියෙන්නේ. ඒ පරමාධිපත්‍යය ඇත්ත වශයෙන්ම තියෙන පාර්ලිමේන්තුවටයි ජනාධිපතිටයි. මේ අවස්ථාවේදී ආයතන දෙකම එක තැන ඉන්නේ. අධිකරණයේ බලතල එන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන්. මට උවමනා නෑ මේකට අත ගහන්න. යම්කිසි දෝෂ තිබෙනවා නම් ඒවා නිවැරදි කරගන්නා වූ ව්‍යවස්ථාමය ක්‍රමවේදයකට යමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දෙන නිගමන පිළිබඳව සිලෙක්ට් කමිටීස් පත් කරනවා කියන එක ගැන මම නම් ඒකට කැමැත්තක් දක්වන්නේ නැහැ. I just want to tell the house in regard to the rental income, we are going to have a wealth tax. And there will be a very high threshold. So 90-odd% of the people's houses will not even be, one house will be exempt from it. So don't worry, your house is safe. And I don't think the vast majority of the people in this country should even be worried about their house. අපේ බංකොලොත් රටේ අපේ යෝජනාව බදු පිට බදු ගහලා බදු සුනාමියක් නිර්මාණය කරනවා වෙනුවට බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තද්ද බල වැඩසටහනකට අපි සූදානම් උදව් කරන ඒ වගේම බදු දැලට අසුවිය යුතු එනමුත් අසු නොවී සිටින කණ්ඩායම් මේකට ගොනු කරගන්න මේක ඔබතුමා හොයලා බලලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න මොන පදනමක් යටතේද කෝටි ලක්ෂයකට අධික බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීලා තිබෙන්නේ කෝටිය ඉක්ම වූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව අපේ රටේ ජනාධිපතිමනි 4200ක් එතුමා සංඛ්‍යාලේඛනක මම හිතන්නේ සංඛ්‍යාලේඛන හරි කියලා කොහොම හරි මම කරුණාකර එතුමට ලබලා දෙන්නම් කොහොමත් අදනම් අපේ විපක්ෂ නායකතුමාට වාසි දවස අනුර දිසානායක මන්තුමා ඉංගලන්තේ ජනාධිපතිමාට කියන්න ඕන මට කවුරුත් රටේ හිටියත් එකයි පිටරටේ හිටියත් එකයි මම මගේ වැඩ ටික කරගෙන යනවා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න